සුබ දවසක් ඔබට අදත් අදත් අපි සාකච්ඡා කරන්නේ ජීවිතයේ සාර්ථකත්වයට අදාළ කරුණු කාරණා පිළිබඳව ණය සම්බන්ධව අපි කලිනුත් කතා කළා අදත් අපි කතා කරනවා මේ ණය කිව්වහම අපි හිතනවා කිව්වා ණය කියන්නේ අපිව දියුණු කරන්න යන ආශිර්වාදයක් කියලා තව කෙනෙකුට කියන්න පුළුවන් ණය කියන්නේ දියුණු කරන්න යන ආශිර්වාදයක් නෙමෙයි මාව නැත්තරම නැති කරන්න යන බලවේගයක් කියලා එනං විවිධයි විවිධ විදියට අර්ථකථනය කරනවා පොදු తత్వය තමයි ණය නිසා අපි වෙනසෙනවා කියන එක. අපේ ලංකාව ගත්තොත් මුළු ලෝකෙම ස්වර්ණාභරණ උගස් තියෙන රට කොහෙද කියලා හෙව්වොත් ලෝකේ නම ගියේ පළවෙනි රට තමයි ශ්‍රී ලංකාව. ඒක තමයි අපේ රටේ తత్వය. එතකොට මේ ස්වර්ණාභරණ උගස් තියලා ඒ ලැබෙන සල්ලි වලින් මොනවද අපි කරන්න කියලා හෙව්වොත් ප්‍රධාන කරන දේ තමයි එක්කු ණයක් බේරන්න ණය වෙනවා. ඒ ණය මොනවටද වෙලා තියෙන්නේ? පාරිභෝජන ණයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි පාරිභෝජනයට තමයි අර ස්වර්ණාභරණ ටික උගසට තියන්නේ. මෙතන උගට උගසට තිබ්බහම බැංකු වගේ මූල්‍ය ආයතනවල 1.25ක් 1%ක් ඔය වගේ යනවා. හැබැයි පෞද්ගලික උගස් කරුවන් ගිනි පොලියක් මේවට අය කරනවා. 2% 3% 4% 5% ඔය විදිහට ගිනි පොලියක් අය කරලා තමයි ඔබේ ස්වර්ණාභරණ ටිකට මෙම ආයතන කරුවන් විසින් ඔබට ණය මුදලක් ලබා දෙන්නේ. එතකොට ඔබ ජීවිතය සාර්ථක කරගන්න නම් ඔබේ කනේ සහ කරේ තියෙන රත්තරම් බඩු ටික උගස් තියලා ඔබේ එදිනදා ජීවිතේ පවත්වාගෙන යන්න ඔබ වියදම් කරනවා නම් ඔබ ඔබේම බෙල්ල මොකද කරන්නේ? බෙල්ල මිරිකනවා හා සමාන කාර්යයක් කරනවා. ස්වර්ණාභරණ වලට වියදම් කරනවා කියන්නේ පාරිභෝජන වියදමක් නෙමෙයි. ස්වර්ණාභරණ ඔබ මිලට ගන්නවා කියන්නේ ආයෝජන වියදම. හැබැයි අපි හිර වෙච්ච ගමන් මේ ආයෝජන වියදම අපි පරිවර්තනය කරගන්නවා මොකෙකටද? පාරිභෝජන වියදමකට. රුපියල් 7 වලට අපි කැමතියි කවුරුත්. රුපියල් 7 අපිට ඕනේ වියදම් කරන්න. මේ රුපියල් 7 නැත්නම් අපිට ජීවත් වෙන්න බැහැ මේ ආර්ථිකේ. ඒ නිසා මොකද කරන්නේ? ඔබේ ස්වර්ණාභරණ ආයෝජන සඳහා කරපු වියදම නැත්නම් ඔබ සතු ස්වර්ණාභරණ කියන වත්කම ඔබ මාරු කරගන්නවා පාරිභෝජන වියදමක් බවට. හිතන්න ඔබේ ස්වර්ණාභරණ ටික උගස් තියන්න කලින් මම මේ ස්වර්ණාභරණ උගස් තියලා කරන්න යන්නේ මොකද්ද? මම මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඔබ අහලා ඇති ජිනදාස තලගුලි ගැන. මේ ජිනදාස තලගුලි ඔහුගේ ජිනදාස මහත්මයාගේ නෝනා මහත්මිය තමන්ගේ ස්වර්ණාභරණ ටික උගසට තියලා තමයි ඔය ජිනදාස තලගුලි කියන ව්‍යාපාරයේ ආරම්භක පුද්ගලයා බවට ජිනදාසපත් උනේ ඔහුගේ බිරිඳගේ ශක්තිවන්ත භාවය නිසා. ඒ නිසා ඔබට පේනවා මේ ස්වර්ණාභරණ කියන ඔබ සතු ප්‍රධාන වත්කමක් ඒක. ලීබඩු නැවත විකුණන්න බෑ. විකුණුවත් අඩු ගණන් වලට. ඒ වගේම ඔබේ ගෙදර තියෙන ෆ්‍රිජ් එක එහෙම නැත්නම් අපි හිතමු වෙනත් විදුලි උපකරණ ගත්තොත් මේවා විකුණන්න හරි අමාරුයි. ඒ විතරක් නෙමෙයි ඔබට හම්බ වෙන්නේ ඉතා අඩු මුදලක්. නමුත් ඔබ විකුණුවොත් ඒ භාණ්ඩ ඔබට නැති වෙනවනේ. ජීවත් වෙන්න බැරි වෙනවා. ඒ නිසා අපි හිතන්නේ නැහැ ගෙදරේ තියෙන ගෘහ උපකරණ අලවියක්. හැබැයි ස්වර්ණාභරණ ඔබ අලවියක් හිතන්නේ නැහැ උගස් කිරීමක් කරනවා ආයතනවලට උගස් කරලා ඔබ මුදලක් අතට ගන්නවා. ඒත් ඔබට හිතන්න පුළුවන් ඔබ නිවැසියෙක් නම් ඔබ තරුණියක් නම් ඔබ තරුණයෙක් නම් එහෙම නැත්නම් වැඩිහිටියෙක් නම් මගේ මේ කරේ තියෙන ස්වර්ණාභරණ කරේ තියෙනවට වඩා අපේ රටේ ස්වර්ණාභරණ කොහෙද තියෙන්නේ? බැංකු සේප්පුවල තියෙන්නේ. ඇයි? ඔබට අයිතියක් නැහැ මේ මාලය එහෙම නැත්නම් ඔබේ කරාබු දෙක කනේ හෝ කරේ තියාගන්න ඔබට අයිතියක් නැහැ. ඇයි හේතුව අපේ රටේ පවතින ආර්ථික ප්‍රශ්නත් එක්ක. ඔබට නිකමට හිතන්න පුළුවන් වුණාද අපි හිතමු ඔබ රුපියල් ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ ඔබේ තිබ්බා මේකෙන් 70%ක් රුපියල් 70,000ක් අපි හිතමු ඔබ ණයක් කරගත්තා. කල්පනා කරලා බලන්න මේ ගත්ත ණය මම මොනවටද ගත්තේ? බහුතර කෙනා මේ ණය අරගන්නේ මොනවටද? එදිනෙදා වියදම් ටික ආවරණය කරගන්න. එහෙමත් නැත්නම් අපි කියනවා එක්ක සීට්ටු සල්ලි දෙන්න. එහෙම නැත්නම් ගත්ත ගිනි පොලියට ගත්ත ණය බේරන්න වෙන්න පුළුවන්. ඔබට හිතන්න පුළුවන් නම් මම මේ ගත්ත ණයෙන්
අඩුම ගානේ 125ක් අපි දුම් පැල 75000ක් කියලා 75000ෙන් 125ක් සමාලාට රුපියල් 15000ක් වෙන්න පුළුවන් 20000ක් වෙන්න පුළුවන් වටිනාකම රුපියල් 80000ක් වුණා නම් රුපියල් 125ක් කියන්නේ 80000ෙන් හදලා බලන්න 125ක් කියන්නේ කීයද කියලා අපි හිතමු උත්තරේ එනවා කියලා රුපියල් 15000ක් කියලා ඔබ අයින් කරගන්නවා රුපියල් 15000ක් අයින් කරගෙන කල්පනා කරනවා මේ රුපියල් 15000ෙන් නැත්තම් මේ රුපියල් 5000ෙන් මගේ නිවසේ ආදායම වැඩි කරගන්න කුමන හෝ ව්‍යාපාරයක් මට මේ රුපියල් 5000ෙන් හරි 15000ෙන් හරි කරන්න පුළුවන්. ඔය විදිහට තමයි අපි ව්‍යාපාරයක් ආරම්භ කරනකොට ප්‍රාග්ධනය හොයාගන්නේ. ගොඩක් අය ප්‍රාග්ධනය තමන්ගේ බිස්නස් එකක් පටන් ගන්නවා නම් ප්‍රාග්ධනය හොයාගන්න ප්‍රධානම ක්‍රමවේදය තමයි තමන්ගේ පුද්ගලික මුදල්. ඒ පුද්ගලික මුදල් වලින් ප්‍රධානම ක්‍රමය තමයි ස්වර්ණාභරණ අලෙවිය නෙමෙයි ස්වර්ණාභරණ උගසට තැබීම. එතකොට මේ උගසට තැබීම හරහා ඔබට මම මේ කියන්න උත්සාහ කරන්නේ ණය ගැනීම අපරාධයක් නෙමෙයි. ණය ගැනීම එපා කියපු දෙයක්වත් නෙමෙයි. ඒතර විශේෂයෙන්ම අපේ ඔබ අදහන ආගම ගැන කල්පනා කරලා බලන්න මේ ණය ගැන කරන විග්‍රහය මොනවද කියලා. ණය ගැන සමහර ආගම්වල කියනවා ණය ගන්න එපා. සමහර ආගම්වල කියනවා ණය ගන්න හැබැයි නිසි ලෙස ණය කල්මනාකරණය කරගන්න. ඒතර අපි උපදේශකවරයෙක් විදිහට මම ඒ වගේම ලංකාවේ කල්මනාකරණය සම්බන්ධව දේශකෙක් විදිහට මම රටේ ඉන්න ඔබට යෝජනා කරනවා ණය මුලින්ම කියනවා ණය එපා කියලා ණයෙන් ඈත් වෙන්න කියලා ඊළඟට කියනවා ණය ගන්න ඕනේ නම් ඔබ ගන්න මොන ණයක්ද ආයෝජන ණයක් පාරිභෝජන ණය ගන්න එපා මේ පාරිභෝජන ණය ගත්තාම වෙන්නේ අඩියෙන් අඩිය අඩියෙන් අඩිය අපි කොහටද යන්නේ පහළට මිසක් ඉහළට යන්නේ නැහැ ඇයි ඉහළට යන්නේ නැත්තේ ඉහළට යන්න අවශ්‍ය බීජන එතන නැහැ. ඒ කියන්නේ පාරිභෝජන ණය තුල කනවා බොනවා මිසක් ජීවත් වෙනවා මිසක් ධනය ඔබේ වර්ධනය වෙන්නේ නැහැ. ධනය වර්ධනය නොවන යම් කිසි කෙනෙක් යම් ආයෝජනයක් සිද්ධ කරයිද ඒකට අපි කියනවා ගඟට ඉනි කැපූ හාසේ සමානයි කියලා. ඒ නිසා ඔබ පාරිභෝජන ණයෙන් වහ වහ මොකද වෙන්න ඕනේ? ඈත් වෙන්න අවශ්‍ය වෙනවා. පාරිභෝජන ණයෙන් වහ වහ ඈත් වෙන්න අවශ්‍ය වෙනවා. හිමින් හිමින් නෙමෙයි ක්ෂණිකව. ඊළඟට මේ පාරිභෝජන ණය ඔබ දැනටමත් කරලා තියෙනවා නම් ඊළඟට කළ යුත්තේ දේ තමයි වහාම මෙව පාරිභෝජන ණයෙන් ඔබ මිදෙන්න අවශ්‍ය වෙනවා. ඊළඟට කල්පනා කරන්න වෙනවා කොහොමද මම මේ පාරිභෝජන ණයෙන් මිදෙන්නේ කියලා. ඒක ලේසි වැඩක් නෙමෙයි. ණය ගන්න එක ඔබට මුලින් ලේසි වෙන්න පුළුවන්. හැබැයි එක දවසක ණය අරගෙන සමහරවට අවුරුදු දෙක අවුරුදු තුන අවුරුදු පහ වෙන්න පුළුවන් ඔබේ ණය දිගට ඇදිලා යනවා. ඒ නිසා ඔබ කල්පනා කරන්න මම ණයක් ගන්න බලාපොරොත්තු වන්නේ නම් මම මොන කාරණා වලටද ණය ගන්නෙ? ඔබ ගෙදර කාන්තාවක් වෙන්න පුළුවන්. සමහරවිට දරුවගේ අධ්‍යාපන කටයුතු වලට වෙන්න පුළුවන් ඔබ ණය ගන්න. එහෙම නැත්නම් ගෙදර දොරේ වියදමට වෙන්න පුළුවන් ණය ගන්න. ඔබ වහාම කල්පනා කරලා බලන්න මගේ ස්වර්ණාභරණ ටික මම උගසට තියලා කුමන වර්ගයේ ණයක්ද මම ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මම නැවත ඔබට අවධාරණය කරන්නේ මේ ණයෙන් තොර පවුලක් ණයෙන් තොර පුද්ගලයෙක් ණයෙන් තොර රටක් හැදෙන්න නම් මම හිතන් වෙනවා තනි තනිව ණය ගන්න එක මහා මට දරන්න බැරි දෙයක් කියන එක. ඒ නිසා නැවත මම කියනවා නැවත නැවතත් මම කියනවා පාරිභෝජන ණය ගැනීමෙන් වහාම ඔබ මිදෙන්න. කොහොමද මිදෙන්නේ? අද දවසේ ඔබ කොලයක් අරගෙන ලියන්න මම මේ වෙනකොට පාරිභෝජන ණය මොනවද අරන් තියෙන්නේ. ක්‍රෙඩිට් කාඩ් වල බලන්න කොච්චර මම ගෙවන්න තියෙනවද? පුද්ගලික ඉල්ලගත්ත ණය මට කොච්චර ගෙවන්න තියෙනවද? සියලුම ඔබට දැනෙන කන්න බොන්න ජීවිතය පවත්වාගෙන යන්න ඔබ දරපු ණය ටික නැත්තම් ගත්ත ණය ටික මොනවද කියලා ඔබ සටහන් කරලා බලන්න කොච්චරක් ඔබ ණයද? සමහරවිට 50000ක් වෙන්න පුළුවන්, ලක්ෂය මිලියන ගණන් වෙන්න පුළුවන්. ලොකු ව්‍යාපාරිකයෝ ලොකු පුද්ගලයන් ගත්ත වැඩිපුර ආදායම් ලැබෙන අය. ඒ නිසා මේ ණයෙන් තොර ලොවක් හදාගන්න. ඇයි හේතුව මේ ණයවල භයානකක තමයි ණය පිටිපස්සෙන් එනවා ණය පොලි පැටියෙක් එනවා. මේ ණය පොලි පැටිය ටික ටික මොකද වෙන්නේ? විශාල වෙලා ඔබ පැත්තට හැරිලා ඔබටම මොකද කරන්නේ? ඔබටම දෂ්ට කරන්න පටන් ගන්නවා. ඒතකොට දෂ්ට කරන්න තැනට එනකොට ඔබ මානසික මොනවා වෙලා ඉවරද? මානසිකව බිඳ වැටලා ඉවරයි, මානසිකව
පිරිහිලා ඉවරයි. ඒ නිසා මානසික විඳැටීමෙන් මානසික පිරිහීමෙන් නවතින්න නම් ඔබට තියෙන ප්‍රධානම අංක 1 රාජකාරිය තමයි පරිභෝජනයට ගත්ත ණය ටික කොච්චරක් තියෙනවද කියලා හඳුනගන්න. එම හඳුනගත්ත ණය ටික මොනව කරන එකද? ගෙවා දමන්න ක්‍රමයක් හදාගන්න එක. ඒ නිසා ඔබ කල්පනා කරන්න පරිභෝජනයට ගත්ත ණය කොච්චරක්ද? ඒ ගෙවා දමන්නේ කෙසේද කියලා සැලසුමක් හදලා ඒ සැලසුම ඔබ කතා කරන්න වෙනවා අර ණය ගත්ත ආයතනත් එක්ක. ඒ නිසා ඔබ කල්පනා කරන්න මගේ ජීවිතය සාර්ථක කරගන්න මම ණයක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ ණය ඇතුලේ පරිභෝජන ණය තියෙන්න බෑ. ඒක ඔබ ඔලුවට දාගන්න. ඒ නිසා ඔබ කල්පනා කරන්න ඔබ හිතන්න ඔබ පොතක හරි සටහන් කරගන්න මම අද ඉඳන් හිතනවා කොයි වෙලාවකවත් පරිභෝජන ණයක් මම ගන්නෙත් නෑ ගන්න කෙනෙක්ව පොළඹවන්නෙත් නෑ. ගන්න කෙනෙක්ව පෙළඹවීමත් මතක තියාගන්න ඔබ කරන පව් වැඩක්. ඇයි එහෙම කියන්නේ? පව් වැඩක් කියලා. හේතුව තමයි ඔහු හෝ ඇය ඔය ඔබ කරන වැඩෙන් මොකද වෙන්නේ? අන්තිමට අසරණ වෙලවා එම ණය මුදල ගෙවා ගන්න බැරුව එයා ඉන්නේ හූල්ල හූල්ල. මානසික පීඩණයෙන් මානසික ආතතියෙන් ඉන්නේ. ඔබත් මානසික ආතතියෙන් ඉන්නවා නම් ණය අරගෙන මුණ ණයද? පාරිභෝජන ණය මේ වෙලාවේ හිතන්න මං අද ඉඳන් පාරිභෝජන ණය ගන්නෙ නැහැ කියලා මං හිතට අදිෂ්ඨාන කරගන්නවා. ඒකම ඔබ හිතන්න ඔබ ණයක් අරන් තියෙනවා නම් වහාම එම පාරිභෝජන ණය ආපහු ගෙවලා නිදහස් පුද්දලේ බවට පත් වෙන්න අවශ්‍යයි කියලා. මේ මට අසා සිටින්න නැත්නම් බලන ඔබට අවශ්‍ය කාරණය තමයි ණයකරුවෙක් නොවි ජීවිතේ සාර්ථකව ගත කිරීම. නැත්නම් ජීවිතේ සාර්ථක ගත කරනවා නම් විශේෂයෙන්ම ණයවල පාරිභෝජන ණයවලින් අද අදම ගැලවෙන ක්‍රමයක් මම හදනවා කියලා ඔබටම ඔබ අදිෂ්ඨාන කරගන්න. ඒතර ණය උගුලෙන් ගැලවෙන්න නම් පාරිභෝජන ණයෙන් අපි ඉස්සෙල්ලම නිදහස් වෙමු. පාරිභෝජන ණයෙන් අපි ගැලවෙමු. පාරිභෝජන ණයෙන් නිදහස් වුණොත් පාරිභෝජන ණයෙන් ගැලවුණොත් ඔබේ මනස මොකද වෙන්නේ? ධනාත්මක වෙන එක මොන සක්කරයටවත් නවත්තන්න බෑ. එහෙනම් සක්කරයට නවත්තන්න බැරි ඔබේ මානසික සුවය නැති කරන්නේ කවුද? ණය කියන ඒ මහා භූතයා. එහෙනම් කෙටි කාලීනව ගන්න පාරිභෝජන ණය වලින් මිදිලා ජීවිතය සාර්ථකත්වයට රැගෙන යන ජීවිතයේ අපි කියනවා අපේ මානසික මට්ටම හොඳ මානසික මට්ටමක් ගොඩනගාගෙන ජීවිතය සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට මම රැගෙන යනවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න. කොහොමද ඒක ඇති කරගන්නේ? ණය උගුලෙන් මිදිලා. කුමන ණය උගුලෙන්ද? පාරිභෝජන ණය උගුලෙන් ගැලවීමෙන් ජීවිතයේ සාර්ථකත්වයේ කරා යමු කියන මානසික මට්ටම අපි හැම කෙනෙක්ම ඇති කරගමු.